ඉතින් හැමෝම මගේ YouTube channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් යාළුවනේ මේක තමයි මං හදපු අලුත්ම emergency light එක. මේ දවස්වල පවතින මේ විදුලි අලපුරේට විවිධ විසඳුම් හොයන නිසා මම හිතුවා මේ ගැන තවත් විසඳුමක් සහිත වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න. මේ emergency lamp එකේ තියෙන විශේෂත්වය මේක විදුලිය තියෙන වෙලාවට සාමාන්‍ය විදුලි බල්බයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට විදුලිය එන හිටපු වෙලාවට emergency lamp එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේක අපි හෝල් ඩ්‍රයිව් සයිට් කරාට පස්සේ මේක ඇති බැටරිය චාර්ජ් වෙනවා. ඒ වෙලාවට මෙහෙම නිල් පාට ලයිට් එකක් පත් වෙන දකින්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ හෝල් ඩ්‍රයිව් සවි කරලා මෙතන පහළ ස්විච් එකෙන් මේක ඔන් කරන්න. මේ ආකාරයට දැන් මේ වැඩ කරන්නේ මේන් කරන්ට් එකෙන්. දැන් මං බිත්තිං ස්විච් එක ඕෆ් කරනවා. දැන් ඔබට පේනවා විදුලිය වෙනසක් සිද්ධ වුණ ආලෝකයේ. ඒ කියන්නේ දැන් බැටරියෙන් ආලෝකය ලබා දෙන අවස්ථාව. ඉතින් ඔබටත් පුළුවන් මම මේ කියන විදිහට අනුගමනය කරගත්තොත් මේ වගේ emergency lamp එක පහසුවෙන්ම හදාගන්න. මේ තියෙන්නේ මේ emergency lamp එක හදන පරිපථ සටහන දල ආකාරයෙන් මම දක්වලා තියෙනවා. ඉතින් මේනුත් ඔබට මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපිට මේ පරිපථය හදනකොට 105 volt 400 capacitor එක 25 volt 470 UF එකේ UF capacitor එක 390 k resistor එකක් rectifier පහක් එතකොට 500 ohms resistor එකක් මේ වගේ වෝල්ට් 4 බැටරියක් මේ අර ටෝච් වලට එහෙම දාන විදිහේ බැටරිය වෝල්ට් 5 සෙනර ඩයෝඩ් එක මේ වගේ වෝල්ට් 5 රිලේ එකක් පරණ LED බල්බ් එකක් මේකට තමයි මම මේක හයි කරන්න කල්පනා කළේ. ඊටසේ අර වගේ ඩොට් බෝඩ් එකක් අපිට බල්බ් සවි කරගන්න මෙන්න මේ වගේ ස්විච් එකක් අවශ්‍ය කරනවා. අපි මුලින්ම 105 වෝල්ට් 400 කැපැසිටර් එක ඩොට් බෝඩ් එකට මෙන්න මේ විදිහට පාස් ගන්න ඕනේ. ඊළඟට 390 k රෙසිස්ටර් එකත් එතනින්ම පාස් ගන්න ඕනේ අර කැපැසිටර් එකට පැරලල් හිටින විදිහට. මේ ආකාරයට ඊළඟට අපිට මේ INR 1007 රෙක්ටිෆයර් හතරක් අරගෙන මේ වගේ බ්‍රික් රෙක්ටිෆයර් එකක් වෙන ආකාරයට අපි ඩොට් බෝඩ් එකේ සවි කර ගන්නවා. මෙන්න මේ ආකාරයට. ඊළඟට මේ අග්‍රවලින් තමයි අපි AC විදුලිය සම්බන්ධ කරන්න මේ රෙක්ටිෆයර් වලට. අන්නේ AC අග්‍රය 105 400 වෝල්ට් කැපැසිටර් එකට 390 k රෙසිස්ටර් එකට ඒ අග්‍රය අපි සම්බන්ධ කරලා පාස් ගන්නවා. ඊළඟට මේ වෝල්ට් 25 470 UF කැපැසිටර් එක අපි ඩොට් බෝඩ් එකේ මෙන්න මෙතනින් සවි කර ගන්නවා. කැපැසිටර් එකේ ධන අග්‍රය බ්‍රිජ් රෙක්ටිෆයර් වල ධන අග්‍රයට සම්බන්ධ වෙන විදිහට. මම මේ විදිහට පාස්ගෙන තියෙන්නේ. ඊළඟට රෙක්ටිෆයර් පොසිටිව් වලට මේක කැපැසිටර් එකේ ඉන්න විදිහට මෙන්න මේ වගේ අපිට පුළුවන් ඒක සම්බන්ධ කරගන්න. ඊළඟට මේ බ්‍රිජ් රෙක්ටිෆයර් එකේ ඍණ අග්‍රය තියෙනවා. අන්නේ ඍණ අග්‍රය අපිට කැපැසිටර් එකේ
රිනාග්‍රේට මෙන්න මේ විදිහට මේ කම්බිය නමල පහසුවෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ තියෙන රිනාග්‍රේ මෙන්න මේ විදිහට මම දැන් පාස්ගෙන තියෙනවා කැපැටියරගේ රිනාග්‍රේට. ඊළඟට අපි 5 volt sensor එක අරගෙන ඒකත් මෙන්න මෙතනින් මේ විදිහට පාස් ගන්නවා. ඒකෙත් ධනාග්‍රය අපි කැපැසිටරේ ධනාග්‍රයට සම්බන්ධ කරනවා. ඍණාග්‍රය කැපැසිටරේ ඍණාග්‍රයට සම්බන්ධ කර ගන්නවා. ඊළඟට ඕම්ස් 500 resistor එක අරගෙන ඒකත් මෙතනින් මේ විදිහට අපි පාස් ගන්න ඕනේ. මේ resistor එකට තමයි අපි LED bulb එකක් සම්බන්ධ කරගන්නේ. මෙතෙන්දී ඔබ මතක තියා ගන්න ඕනේ LED එක negative එක capacitor එක negative එකට සම්බන්ධ කරලා ධන පැත්ත resistor එකට සම්බන්ධ කරගන්න. දැන් මෙන්න මේ දෙක තමයි අපි main current එකට සම්බන්ධ කරන වයර් දෙක. මෙන්න මේ අග්‍ර දෙකට තමයි අපි සම්බන්ධ කරන්නේ. මම මේ දෙකට මේ වගේ වයර් දෙකක් මේ විදිහට පාස් ගත්තා. දැන් අපි මේකේ DC පැත්තේ වයර් දෙක අමුර ගන්න ඕනේ. මේකේ positive වයර් එක අපි අමුර ගන්නෙ සෙනර් ඩයෝඩ් එකේ positive පැත්තට, negative වයර් එක කැපැසිටර් එකේ ඉඳන් එන negative පැත්තටත් අමුණ ගන්න ඕන. මෙන්න මේ ආකාරයට. දැන් මේකේ මූලික පරිපථයේ මූලික වැඩ කටයුතු අවසන් කරා හින්දා අපි මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. මේක මේ ප්‍රධාන විදුලියෙන් ක්‍රියාත්මක වෙන නිසා ප්‍රධාන විදුලිය සම්බන්ධ කළාට පස්සේ මේක පරිහරණය කරන්න ඕන ඉතාම පරිස්සමෙන්. දැන් ඔබට පේනවා මේ පැත්තට ප්‍රධාන විදුලිය සැපේනවා. අපි බලමු අනිත් පැත්තෙන් අපිට අවශ්‍ය කරන වෝල්ටේජ් එක ලැබෙනවද කියලා. සාමාන්‍ය වෝල්ට් 5 දශම ගණනක් එන්නවනේ. ඔබට පේනවා 5 දශම ගණනක් මේ පැත්තෙන් පිට වෙනවා. ඒ කියන්නේ අපිට අර පොඩි බැටරියක් චාර්ජ් කරගන්න පුළුවන්. දැන් අපි මේ රිලේ එක මෙන්න මෙතෙන්ට මේ විදිහට සවි කරගමු. දැන් මෙතන අර DC out එකෙන් එන රින වයර් එක රිලේ එකේ එක වයර් එකකට එක පින් එකකට ධන වයර් එක මං කපලා ඒක EM වලින්ම පාස්සලා රිලේ එකේ අනිත් පින් එකටත් මෙන්න මේ විදිහට සම්බන්ධ කළා. එතනින් තමයි රිලේ එකේ කොයිල් වලට අපි බලය සපයන්නේ. මෙන්න මේ ආකාරයට මම ඊයන් වලින්ම අර ධන වයර් එක කපලා ඊයන් වලින්ම සම්බන්ධ කළා. ඊළඟට අර ඉතිරි රෙක්ටිෆයර් එක අරගෙන ඒ රෙක්ටිෆයර් එකේ ධන පැත්ත රිලේ එකේ ධන පින් එක ළඟින් සම්බන්ධ කරලා ධන පින් එකට පාස් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊළඟට මෙතන මේ ධන පින් එකත් රිලේ එකේ මෙන්න මේ පින් එකත් අපි මේ වගේ සෙහින් කම්බියකින් මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන. ඊළඟට රෙක්ටිෆයර් එකේ ධන අවුට් එක රිලේ එකේ අනිත් පැත්තේ පින් එකට, ඒ කියන්නේ NC පින් එකට සම්බන්ධ කරගන්න ඕනේ. මම ඒ සඳහා මෙන්න විදිහට සම්බන්ධ කර ගන්න ඕනේ. මම ඒක මෙන්න මේ විදිහට වයර් එකක් දාලා සම්බන්ධ කරගත්තා.
ඊළඟට අපි මෙහි අවසාන වශයෙන් සම්බන්ධ කරන්න ඕන වයර් ටික සම්බන්ධ කරන්නේ මෙතන මේ ඔබට පේනවා අපි රින පැත්තෙන් වයර් එකක් අරන් තියෙනවා අන්න එතෙන්ට මෙහෙම මේ රින වයර් එක මේ විදිහට සම්බන්ධ කරනවා ඊළඟට මේ රෙක්ටිෆයර් එකේ අවුට් එක තියෙනවා අන්න එතෙන්ට තව වයර් එකක් සම්බන්ධ කරනවා මේ දෙකෙන් තමයි අපි බැටරියට විදුලිය සපයන්නේ ඊළඟට මෙතන රිලේ එකේ මැද කොමන් පින් එක තියෙනවා අපි ඒකට වයර් එකක් අමුණන්න ඕනේ ඒ වයර් එකෙන් තමයි අපි LED බල්බ් වලට විදුලිය සපයන්නේ මෙන්න මේ විදිහට මේක මම අර ගත්ත LED බල්බ් කොටසට ඇතුළට දාන්න පුළුවන් විදිහට බෝඩ් එක කපලා මේ වගේ කුඩා කරගත්තා දැන් අපිට මේක ඇතුළට පහසුවෙන් දාන්න පුළුවන් දැන් අපි බල්බ් ටික අමුණ ගමු මේ බල්බ් මම අමුණ ගන්නෙ මෙන්න මේ විදිහට තමයි මම මේක සවි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකට බල්බ් අමුණ ගන්නෙ සමාන්තරගත ඒ කියන්නේ පැරලල් විදිහට මෙන්න මේ රූපසටහනේ තියෙන ආකාරයට මේ බල්බ් මේ විදිහට පැරලල් විදිහට මෙන්න මේ විදිහට මුලින්ම අපි ඊයන් වලින් බෝඩ් එකට අමුණ ගන්නවා ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ධන අග්‍ර ටික වෙනවත් ඍණ අග්‍ර ටික වෙනවත් පැරලල් විදිහට එකිනෙකට සම්බන්ධ කරගන්න එක ඔබට මේ සඳහා ඔබට කැමති ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් මම කලේ මේ වගේ තඹ කම්බියකින් මේ අග්‍ර සියල්ල එකිනෙකට සම්බන්ධ කළා මෙතෙන්දී එකකට ධනසාරින අග්‍ර ෂෝට් නොවන ආකාරයට සම්බන්ධ කරන්න වග බලා ගන්න ඕන එහෙම සම්බන්ධ කරාට පස්සේ අවසානයේ අපිට මේ වගේ ධනසාරින අග්‍ර දෙක පිටතට ගන්න පුළුවන් අපි බලමු මේවා වැඩ කරනවාද කියලා ඔබට පේනවා බල්බ් සියල්ල පත්තු වෙනවා ඒ කියන්නේ අපි නිවැරදිව අමුණලා තියෙනවා දැන් මම මේ විදිහට LED බල්බ් කොටසේ වෝල්ටේජ් වයර් එකක් සම්බන්ධ කරලා ඒ වයර් එක අපි පරිපථයේ AC සම්බන්ධතාවයේ තියෙන තැන වයර් එකට සම්බන්ධ කරලා මම මේ විදිහට බල්බ් එකේ ඒ ප්ලාස්ටික් කොටස ඇතුළට මේ විදිහට ඒක දැම්මා ඊළඟට මම යන්නේ මේ ඉතිරි කොටස් ටික මේකට සම්බන්ධ කරගන්න. මුලින්ම LED බල්බ් එකෙන් ගත්ත රින වයර් එක අපි පරිපථයෙන් බැටරියට විදුලිය සපයන රින වයර් එකත් එකට අමුණලා ඒක බැටරි රින පැත්තට ඊළඟට පරිපථයෙන් බැටරියට විදුලිය සපයන ධන වයර් එක බැටරියේ ධන අග්‍රයට සම්බන්ධ කරලා මෙන්න මේ විදිහට මම ඒක අර LED පරණ LED කොටස ඇතුළට එහෙම දාලා අලව ගත්තා ඊළඟට අපි තව දිග වයර් එකක් අරගෙන මේක මේ LED බල්බ් එකේ පොඩි තැනකින් සිතුරක් හදලා ඒක ඇතුළට මේ විදිහට දාගන්න ඕනේ වයර් එක ඒක තමයි අපි මේ ස්විච් එකට සම්බන්ධ කරන්නේ ඒ වයර් එකේ එක කොටසක් අපි අර පරිපථයේ කොමන් රිලේ එකේ කොමන් පින් එකෙන් එළියට ආපු වයර් එකට අමුණනවා ඒක අමුණලා ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත LED බල්බ් වල ධන පැත්තට අමුණ ගන්නවා දැන් මේක අපිට බල්බ් ටිකක් මේ විදිහට අර පරණ LED බල්බ් කොටසේ අලව ගන්න පුළුවන් ඊළඟට
අපි අර එළියට ගත්ත වයර් එක ස්විච් වයර් එක මේ ස්විච් එකට මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඒක සම්බන්ධ කරගත්තාට පස්සේ මේ බල්බ් එකේ වැඩ අවසන්. ඉතින් ඔබට පුළුවන් මේකම අනුගමනය කරලා මෙවැනි ඉමර්ජන්සි ලෑම්ප් එක පහසුවෙන්ම හදාගන්න.